साधु साधु साधु। नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धुहिमि शरणयामि। नमस्कार वेवा धम्मरुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनीय पिंगत ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපිට අපේ ජීවිතේ එකම එක ගුණයක් හදාගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතයේ වාසනාවට අරගෙන යන්න පුළුවන්. එකම එක ගුණයක් අපේ ජීවිතයේ දිනු කරගත්තොත් ඔබේ ජීවිතයේ ඔබ පින්වන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඔබේ ජීවිතයේ අනතුරට හෙළන, ඔබේ ජීවිතයේ භයානක තත්ත්වයට පත් කරන, ඔබේ ජීවිතයේ පාපයට නැඹුරු කරන පාප මිත්‍ර ආශ්‍රේ ළඟට ඔබේ ජීවිතේ නසන කෙනාව අතහරින්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඔබේ ජීවිතෙන් ගුණවන්ත කෙනා හඳුනා ගැනීමේ ලක්ෂණය ඔබ ළඟ තියෙන්න ඕනේ. ගුණයට තැන දෙන ලක්ෂණය ඔබ ළඟ තියෙන්න ඕනේ. ඒකේ අදහස තමයි සත්පුරුෂ ගුණය ඔබ ළඟ දිනු කරගන්න පුළුවන් වුණොත් ඔබේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඔබට අවසන් කරන්න පුළුවන්. ඔබ සත්පුරුෂ ගුණය දිනු කරගත්තොත් ඔබට සත්පුරුෂයව හඳුන ගන්නත් පුළුවන්, සත්පුරුෂ ධර්මයේ දිනු කරන්නත් පුළුවන්, අසත්පුරුෂයව බැහැර කරන්නත් පුළුවන්, අසත්පුරුෂ ධර්මයෙන් අයින් වෙන්නත් පුළුවන්. එතකොට අපි මෙහෙම කියන්නේ අපේ ජීවිතයේ ඒ තරමටම භයානක කිරණමක් අපි ඉදිරියට තියෙන නිසා, මේකේ තියෙන අනතුරත්, එදිනෙදා ජීවිතයේ ඔබට වෙච්ච ප්‍රශ්නවලට ප්‍රධාන මුල වෙච්ච අසත්පුරුෂ ඇසුර, මේකේ ගොඩාක් කරුණු ටිකක් අද අපි ඔබට ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි මේ පර්ත් නුවර සිට මේ සදාම් දේශනාව පවත්වන ලබන්නේ. අද දවසේ මේ අපේ අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් අමිල පතිරණ මහත්මයා, දිල්කා නානායක්කාර මහත්මිය ඇතුළු පවුලවල සියලු දෙනා විසින් මීට වසරකට පෙර මිය පරලොව ගිය ධර්මදාස නානායක්කාර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත්, එවැගේම මිය පරලොව ගිය අනෝමා සොයුරියට, විමලාවති ආච්චිට, සීයාට, කුසුමාවති නන්දාට, අචල අක්කාට, ඥානසිරි අයියාට, අමිල පතිරණ මාතාගේ අත්තම්මා සීයා ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින්පෙත් පැමිණවීම පිණිස සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරුවා. භාග්‍යතුන් වහන්සේ ලස්සන විස්තරයක් දේශනා කළා දදිවාහන ජාතකේ. බුදුරජාණන් වහන්සේ එතන දේශනා කළා, මානිනී, දදිවාහන රජුරවන්ට ගංගා නංගගෙන් පාවෙලා ආපු මිහිරි අඹපලයක් හම්බුණා. රජුරෝ මේ අඹපලේ අනුභව කළාට පස්සේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. රජුරවන්ට ඇතිවෙච්ච සතුට නිසා රජුරෝ උයන් පල්ලට කිව්වා අර අඹපැලේ අඹ ඇටේ අරගෙන රෝපණය කරන්න කියලා. හැලකලා. මේ මිහිරි අඹ ගහයි ලස්සන හොඳ මිහිරි අඹපල ආවා. ප්‍රණීතයි. राज्यरू संपूर्ण अंबगहट सील रेकवर रेकवरन दाल ये अंबगह लसनट नड़ाक निगट अंबपाल लेबुना काले अद्दी वेन प्रांतिक राजकीय कुट आराचुना मे राज्यरू अंट मे प्रणीत अंबरुक्ष अत्तीनो ये राज्यरू तीन विरसक भावनी सा वेन उयांपाले राज्यरू लंगट यावला अरे राज्यरू प्रांत राज्यरू ये उयांपालाट किया हिटिया राज्यरू अंट मतलब विश्वासनीय सेवक एक बावट पाते ना ये पास मैं अंबगहे थे ना रासे अतुर्दान कराने गया अरे उयांपाल लगी हिला राज्यरू लंगट की हिला राज्यरू अंगे विश्वासवंत सेवक एक बावट पाते ना पाते ला के बाद राज्य तो मने मैं ओब वहाँ से लंगट थे ना मिहिरी अंबगहा मट पुलवांग हमदेम मेके अंबपाल गेनाला देना होंदा मिहिरी अंबगहा बावट बात कराना राज्यरू विश्वासी वेडिकमट किवा के मत देख कराने गया अंत नमकदो ने उयांपाल अर अंबगहा लंगट गिहिला उंदट बैलवा मेकट कराना पुलवांग वटेट कोंबगा सीटेवा अगुण वेला गहवटे एतुवा गहवटे යන්න සලසුවා කාලයක් යද්දී අර ගස්සල කොහොඹ ගස්සල මුල අර අඹගහේ මුල්ලක පැටලුණා ඊළඟට අඹගහේ කඳත් එක්ක පැටලුණා අගුණකොළ ගහේ මුල මේ කඳ ගිහිල්ලා වැල ගිහිල්ලා පැටලුණා අර අඹගහේ ප්‍රණීත මිහිරි රසය නැතිලා ගියා තිත්ත රස බවට පත් වුණා අඹගහ භාග්‍යතුන් වහන්සේ වදාලා මානිනේ ප්‍රණීත අඹ වෘක්ෂයත් ඒ අඹ ඵලයත් තිත්ත බවට පත් වුණා අර කොහොඹ ගහ නිසාත් අගුණ වැල නිසාත් බලන්න කියනවා මහණෙනි අසත්පුරුෂයෙක් ඇසුරු කරනකොට මුළු ජීවිතයක්ම නැසලා දානවා අසත්පුරුෂ කෙනෙක් එක්ක එකට වාසය කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒ ජීවිතේ බරපතල හානි සිදු වෙනවා ගොඩාක් ඔබේ ජීවිතේ प्रश्न कारदर काम काटल वे असत्पुरुष असरा बला संहार ओब नसीतू वेला आवक ओब मेहमे प्रश्न पेटले संहार वेला आवट के विवाह वेना विवाह वेला टीका काले क्या नकोट एक बिरींद असत्पुरुष आई बिरींद विसिंग अरे सत्पुरुष के ना आवा नमगटे आवना संहार लावट स्वामी असत्पुरुष आई स्वामी असत्पुरुष वेनकोट කර ගුණවන්තව හිටපු බිරිඳ පවා නසලා දානවා සමහරලාට අම්මා තාත්තා අසත්පුරුෂයි හොඳ ගුණවන්ත දරුවෙක් ගෙදර බිහි වෙනවා දරුවා අම්මගේ ආරට ගිහිල්ලා එක්ක තාත්තගේ ආරට ගිහිල්ලා ඒ දරුවා නැසිලා යනවා සමහරට යාළුවෙක් හම්බ වෙනවා අතහරින්න බැරි Tamanට උපකාර කරපු කෙනෙක් ඔහු අසත්පුරුෂයි Tamanට කරපු උපකාරය නිසා අතහරින්න බැරුව Tamanගේ ජීවිතය නසා ගන්නවා මේ වගේ ගොඩාක් කනතුරු වලට පත් වෙනවා මිනිස්සු. කුමක් නිසාද? අසත්පුරුෂකම් කියලා එකක් ලෝකේ තියෙන නිසා. කොහොමද මේකෙන් බේරෙන්නේ? එකක්. තව එකක්. කොහොමද මේකට විසඳුමක් හොයන්නේ? ධර්මයෙන් කොහොමද මේකට පිහිටක් ගන්න? ඉස්ලාම අසත්පුරුෂ කෙනාව කොහොමද හඳුනාගන්නේ? බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තරයක් වදාලා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා අසත්පුරුෂ කෙනා වඳුන ගන්න ලක්ෂණයක්. දෙකපාරට බැලු බැලමට අපිට හොයන්න බෑනේ. මෙන්න මෙයා අසත්පුරුෂයා, මෙයා සත්පුරුෂයා, මෙයා ගුණවන්තයි, මෙයා හොයන්න බෑ. මෙයා අනාගතේ මගේ ජීවිතේ වනසනවා, මෙයා මගේ ජීවිතේ යහපතට අරගෙන යනවා, මෙයාට උපකාර කරනවා මට හොයන්න බෑනේ. ඒකනේ මිනිස්සු දැන් විවාහ වෙන්න කලින් හිතන්නේ නැහැ බිරිඳ මේ වගේ තත්යකටපත් වෙයි කියලා. කාලයක් යද්දී තමයි තේරෙන්නේ ඇතුළේ මේව තමයි තියෙන්නේ කියලා. ස්වාමියා මෙහෙමයි කියලා එකපාරට හිතෙන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. දැන් බලන්න අර කුණ්ඩලකේසිත් රැවටුණානේ. කුණ්ඩලකේසි කියලා කියන්නේ රහත් වෙන්න පින තිබිච්ච කෙනා හොරෙකුට වුණා. ඒතර බලන්න මේ වගේ අනතුරු අපිට වෙන්න පුළුවන්. හොද්දම වැඩේ බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂ කෙනා අල්ලා ගන්න පුළුවන්. तमागे जीवित नसन अपी नोहित पैत्ता ए तमाई අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය තමයි කියනවා තම්පෝරිය. තමන් ගැන වඩා ඉහලින් කතා කරනවා. මමයි මේක කරන්නේ. මමයි මෙහෙම කෙනා. මමයි කෙරුවා. මමයි දන්න කෙනා. මටයි වැටෙන කෙනා. මටයි තේරෙන්නේ කියලා යම් කෙනෙක් කියාගෙන එනවා නම් අල්ලගන්න මෙයාගෙන් අනුතරක් වෙන්න පුළුවන්. එයා ජීවිතයට හානියක් කරනවා. බලන්න අපි නොහිතන පැත්ත. එයාට ඕනේ එයාගේ පම්පෝරිය කියන්න. එයාට ඕනේ එයාගේ තත්ත්වය රැක ගන්න. එයාට ඕනේ එයා උසස් කෙනා කියලා ලෝකෙට පෙන්නන්න. එතකොට මොකද වෙන්නේ? එයා නිසා වටේ පිටින් ඉන්න අය ඔක්කොම විනාශ වෙලා. එයා එයාගේ තන රැක ගන්න වටේ පිටින් ඉන්න අය විනාශ කරලා දානවා. එතකොට බලන්න තමා පම්පෝරි ගන්න කෙනෙක් නම් තමාගේ ගුණ වර්ණනා කර ලෝකෙට පෙන්නන්න හදන කෙනෙක් නම් තමා එයා විසින් වටේ පිටින් ඉන්න අය නැසලා දානවා. බලන්න ගොඩාක් ඔය ඉගෙන ගන්න යන අයට වෙන සිද්ධියක් නේද මේක? ගොඩාක් දැන් අපි මේ පිට රටවල ඉන්නේ. පිට රටවල ඉන්න ගොඩාක් අයට ඒක වෙනවා. දැන් ඊයේ මට ආරංචි වුණා මහත් එක්ක කතාවක් කිව්වා. සාමනාස ડોක්ටර් කෙනෙක් ඉන්නවා කිව්වා. එයා මෙලොවක් පරලොවක් පිළිගන්නේ කිව්වා. මොනවාරි දහම් කරුණක් කියන්න ගියත් එහෙම එයා ඕපපාතික උපත පිළිගන්නේ ජලාභුජ උපත පිළිගන්නේ කිසි දෙයක් පිළිගන්නේ විද්‍යාත්මක ඔප්පු කරලා පෙන්නන්න කියනවා. එයා විද්‍යාව ඉගෙනගෙන ඒ තුලින් එයා බලනවලු මේක තමයි හරියන එක. භාග්‍යතුන්ගේ ධර්මයේ බොරු. තමාට ඕනි තමන්ගේක ඉස්මතු කරලා ගන්න. තමන්ට දැනුම තියෙනවා, තමන්ට තැන තියෙනවා, තමන් කියන එකම තමයි හරි කියන එක යන්න. ධර්මයෙන් බැහැර කරන්නේ ගොඩාක් අය ඔය විදිහට. උගත්කම ඉස්සරහට අරගෙන ලෝකෙට පෙන්නන්න, තමාගේ පම්පෝරිය ඉස්සරහට පෙන්නන්න, ධර්මයේ නීච කරන්න හදනවා. නීච වෙලා යන්නේ තමන්මයි. දැන් බලන්න තමාගේ පම්පෝරිය ඉස්සරහට ගත්තාම තමාට දැනුම තියෙනවා, තමාට තේරෙනවා, තමාට වැටහෙනවා, තමන්නුයි දන්න කෙනා කියලා ලෝකෙට කියන්න යද්දී එයාගේ තුල වැඩින්නේ අසත්පුරුෂ ගුණේ. සත්පුරුෂ කෙනා වඳුන ගන්න බෑ. අසත්පුරුෂ කෙනා වඳුන ගන්න බෑ. මේ තාක්ෂණික ලෝකෙ හිර වෙච්ච ගොඩාක් අයට වෙච්ච දෙයක්. ධර්මයේ අල්ල ගන්න බැරුව තාක්ෂණික ලෝකෙ හිර වුණාට පස්සේ තාක්ෂණික දැනුම තමන්ට ආවට පස්සේ තමන් තමයි දන්න කෙනා. මම තමන් තමයි කෙරුවා. දැන් බලන්න අම්මලත් කියනවා අපේ පුතා අසවල් රටේ අසවල් ඉංජිනේරු කෙනෙක්, අසවල් තැනේ ඉන්නේ, අසවල් පුතා අසවල් රටේ. අපටත් කියනවා අම්මලා අපේ පුතා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. මම තමයි හොඳටම කළේ ස්වාමීන් වහන්සේ. මම දරුවන්ට මෙහෙම ගන්නවා, දැන් දරුවා මෙතන. එතකොට කියන්න තියෙන අම්මා තාම නැහැ නේ, අම්මා තාම මුකුත් නැහැ අම්මට. ඒ ඔක්කොම දරුවන්ගේ. අම්මගේ පම්පෝරිය තමයි තියෙන්නේ. අම්මගේ කයිවාරුව තමයි තියෙන්නේ. හැබැයි ඔක්කොම සසරේ. අම්ම පුතා ගැන වර්ණනා කරන පුතා උගත්, පුතා දැනුමයි, පුතාට හරියට තියෙනවා, සල්ලි තියෙනවා, දැනුම තියෙනවා, තනතුරු නම්බුනාම තියෙනවා කියලා. හැබැයි පුතාට සීලෙ නෑ. පුතාට ගුණවන්ත බව නෑ. පුතාට අවංක බව නෑ. පුතාගේ සත්පුරුෂ ගුණේ නෑ. පුතා තුළ ගුණධර්ම දියුණු කරන බවක් නෑ. පුතාට මෙලොවක් පරලොවක් විශ්වාස නෑ. පුතාට පිනක් නෑ. පිනට නැඹුරු බවක් නෑ. ඒ පුතාගේ හිතේ සංසිඳීමක් නෑ. නිමිච්ච බවක් නෑ. ධර්මයේ පීඩන ගතියක් නෑ. මොකක්ද ඒකේ තියෙන ඇති ඵලය? ආඥා නිසා යම් දවසක ලෝකයේ අනික් කෙනෙකුට හානියක් වෙනවා. ලෝකේ විනාශ කරන්න මුලපුරන කෙනෙක් බවට යපත් වෙනවා. අම්මට තාත්තට සලකන්නේ නැති කමක් එයා තුළ ඇති වෙනවා. කෙලෙහි ගොන නොදන්නා බවක් එයා තුළ ඇති වෙනවා. එයාට ඕනේ එයාගේ තන රැක ගන්න. එයාට ඕනේ සත්පුරුෂයෙක් වෙන්න නෙමෙයි. එයාට එයාගේ තන රැක ගන්න. එයා ඕන එකක් කරනවා. ඒ නිසා තමා පම්පෝරි ගහන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. යම් කිසි කෙනෙක් පම්පෝරි ගගා යනවා නම් තේරුම් ගන්නව නෑ මෙයා අනතුරක් කරන කෙනෙක්. මෙයාගේ සත්පුරුෂ ගුණයක් වැඩින්නේ නෑ. මෙයා තුළ ධර්මයක් වැඩින්නේ නෑ. එතන පළවෙනි එක භාග්‍යතුන් වහන්සේ වදාළේ. තමාගේ ගුණ අහන්නත් කලින් කියනවා නම් තමන් විතරක් නෙමෙයි තමන්ගේ ළමයින්ගේ ඔක්කොම පරම්පරාවක් වර්ණනා කරනවා. අසත්පුරුෂ ගුණය. ඇතුළේ අසත්පුරුෂකම. ඊළඟ එයාලගේ අනිත් ලක්ෂණය ඒ තමයි අනිත් අයගේ ගුණ මකනවා. තව කෙනෙක් මේ වගේ දිනු වෙලා යනවනා ඕකුන් දිනු වෙලා තින්නේ මෙහෙම අපි දන්නේ නැද්ද? ඕකුන් ඉස්සලා පොල් කඩපු මිනිස්සුනේ. ඕකුන් ඉස්සලා අපේ මේ ගෝයන් කපපු මිනිස්සු අපේ ගම්වල හැදිච්ච අපේ ඒ කාලේ දන්නවනේ ඕකුන්ගේ ස්වභාවය. ඔකගේ අම්මා මෙහෙම කර හිටියේ හිඟා කකා හිටියේ පාරක් ගානේ අපි තමයි උදව් කළේ. අර ඉගෙනගත්ත කෙනාගේ තියම් තත්යකට ආපු කෙනාගේ තියම් ගුණයක් දිනු කරන කෙනාගේ ගුණේ මකනවා. තමාගේ පම්පෝරිය වෙනුවෙන් තමා විශ්මතු කර ගැනීම වෙනුවෙන් අනික් කෙනාගේ ගුණේ නසනවා. දැන් බලන්න ආන් ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න යද්දී එයාගේ තත්ත්වය රැක ගන්න යම් දවසක එයා අපේ ගුණේ නසනවා. අපට තියෙන තත්ත්වය නසනවා. අපට ධම්මක යන්න දෙන්නේ එයා නසනවා. අපට සිල් රකින්න දෙන්නේ. අපි සිල් රැකලා අපි දියුණුවටපත් වෙනවා නම් අර කියනවා ඕකුන් දැන් සිල් රැක්කට අපි දන්නේ නැද්ද ඕකුන්ගේ ඇටි? ඕක ඉස්සෙල්ලා මෙහෙම කර හිටියේ. අර මෙයාගේ ගුණේ නසනවා. ඒ ගුණේ නසන කෙනෙක් ඔබට ඇසුරු කරන්න හම්බුණා තියෙන්නේ. එදාට ඔබ දුක් විඳිනවා යා නිසා. අසත්පුරුෂ කෙනෙකුගේ ඇසුරට වැටුනොත් ඔබට විඳවන්න වෙනවා. දැන් බලන්න. ඊළඟට අපි බණ භාවනා කරගෙන අපි ඉවසීමක් හදාගෙන අපි මෛත්‍රියක් කරුණාවක් දියුණු කරගෙන යනවා නම් අරයට ඒක දිරවන්නේ නැහැ. ඕකුන් දැන් මෛත්‍රිය වඩන්නේ නැද්දට ඕකුන් භාවනා කරන්නේ නැද්දට ඕකුන් මෙහෙම කර හිටපු අය. ඉස්සලා කුඩු ගහපු අය. ඉස්සර ඕකුන්ගේ තාත්තලා හොඳට බීපු අය. මෙහෙම කියා අරයගේ ගුණී නසනවා. ඕක ඉගෙන ගත්තට ඕකුන්ගේ අම්මලා තාත්තලා මෙන්න මෙහෙම කර හිටපු අය නසනවා ගුණේ. එතකොට අරයට මෙයා වැසිරු කිරීම නිසා ලොකු හානියක් වෙනවා. එහෙනම් අපි අසලම අපිත් එක්කම ඉන්නවා කෙනා. සමහරට අසත්පුරුෂ කෙනා තමාගේ අම්මා වෙන්න පුළුවන්. පුතාගේ අඩුපාඩු ගම වටේ කියාගෙන ගිහිල්ලා එක්ක පුතා වෙන්න පුළුවන්. අම්මගේ වැරදි හැමතැනම ගම් වටේ ගියාගෙන ගිහලා තමාගේ தත්ත්වය රැක ගන්න තමා ඉස්මතු වෙලා එන්න එක්ක අම්මගේ තාත්තගේ හැරි අඩුපාඩු කියනවා. තමාගේ ස්වාමියාගේ අඩුපාඩු බිරිඳ කියනවනේ ගම් වටේ හතර වටේ. බිරිඳගේ අඩුපාඩු ස්වාමියා කියනවනේ හතර වටේ. බලන්න. මේ හිත තුළ මෙහෙමත් උපදිනවනේ. සහෝදර සහෝදරයෝ ඉඩ කඩම් බෙදනකොට ගහමරා ගන්නවනේ. අර සහෝදරගේ අඩුපාඩු ගම වටේ හැම තැනම කියාගෙන ඥාතීන්ට හැම තැනටම පතුරවල යවනවා. සහෝදරි එක බඩවැල කඩාගෙන ආපෝ එකටම උපන්න සහෝදර සහෝදරින්ට සමගියෙන් ඉන්න බෑ. මොකද හේතුව? අසත්පුරුෂකම. හිතක උපදින අසත්පුරුෂකම. ගුණයක් දිනු කරගන්න බැරි කම හිතට ආවට පස්සේ නසලා දානවා. කෙනෙකුට දිනුවට යන තියෙන ගුණ ඔක්කොම නසනවා. ඊළඟට තමන්ගේ යම් අගුණයක් තියෙනවා නම් වහා හංගනවා. තව කෙනෙකුට කියන්න දෙන්නේ නැහැ. සල්ලි දීලා හරි කියන්න එපා. හංගනවා. තමන්ගේ අඩුපාඩු යම් කෙනෙකුට පේන තැනක් තියෙනවා නම් වහලා දානවා. කියන්න දෙන්නේ නැහැ. ඒකට ඉඩක් තියන්නේ නැහැ. අසත්පුරුෂයි. තමාගේ අගුණ හංගනවා. තව කෙනෙකුගේ ගුණයක් තියෙනවා නම් කියන්නේ නැහැ. හංගනවා එක. අනුන්ගේ ගුණ හංගනවා අගුණ පතුරවනවා. තමාගේ ගුණ හැමතැනම කියනවා අගුණ හංගනවා. මෙහෙම කෙනෙක් ඇසුරට આવනොත් ඔබට ඉවරයි. ඔබේ බිරිඳක් වෙන්න පුළුවන්, ස්වාමියෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, දෙමාපියෙක් වෙන්න පුළුවන්. එහෙනම් අපි අතරම ඉන්න අපිට අදාළ කෙනා. භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදුණානේ භාග්‍යතුන් වහන්සේට අදාළ කෙනා දේවදත්ත. සාරිපුත්ත මහරහතන් වහන්සේට අදාළ කෙනා ඒ අසරම පැවිදිලා හිටියනේ කෝකාලික. එන අපි අතරම මේ ඉන්නවා. අපිත් එක්කම ඉන්නවා. අපිට අඳුන ගන්න නම් අපි තුල සත්පුරුෂ ගුණය තියෙන්න ඕනේ. අපි සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. අපි ධර්මයේ තුල පිහිටන්න ඕනේ. අපි ධර්මයේ තුල පිහිටද්දී අපි සත්පුරුෂ ගුණේ වඩද්දී අපි දැනගන්නවා එතකොට අපි ළඟ මේ ගුණය තියෙනවා. අපි මේ ගුණවන්ත බවට කැමති වෙනවා. එහෙනම් සත්පුරුෂ කෙනාගේ ස්වභාවය කොහොමද? හොඳට තේරුම් ගන්න. අපි ඇසුරු කරන්න සුදුසු කෙනෙක් හඳුන ගන්න. बिरिंदा खोयागन हो याम के कल्पना करना होना स्वामी खोयागन याम के कल्पना करना होना हम आयटम हमें सुई ऐसर करान केने खोयन होना හොන්දට සුදුසුකම් බලන්න නම් හොන්දට තේරුම් ගන්න තමාගේ පම්පෝරිය කියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න මෙයා ඇසුරු කිරීමෙන් ලොකු හානියක් වෙනවා කියලා. එයා ධර්මයට එන්න මානසික ගන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහරට. කාලයක් තිස්සේ බණ අහන කෙනෙක් වෙන්න පුළුවන්. එයා සූත්‍ර අරගෙන තමාගේ පම්පෝරිය ගන්නවා නම් එයා තුලත් ඒක තමයි තියෙන්නේ. ආපු ධර්මයේ තුලින් එයා අසත්පුරුෂ ගුණේ වඩලා තියෙන්නේ. සත්පුරුෂ ධර්මයෙන් නෙවෙයි වඩලා තියෙන්නේ. එයා ධර්මය අහනවා, බණ ටික අහනවා, එයා සීල් රකින්නවා. හැබැයි ලෝකෙට පේන්න. ලෝකෙ ඉස්සරහා කියනවා මම සීලවන්තයි, මම ගුණවන්තයි, මම ධර්මදරයි, මම විනයදරයි. ලෝකෙට පේන්න නම් ඒක කරන්නේ යා. ලෝකෙන් සැලකිලි සම්මාන ගන්න නම් මෙයා මේක කරන්නේ. ලෝකෙ ඉස්සරහා එයාගේ ගුණේ කී යනවා නම් පම්පෝරි ගහ යනවා නම් තේරුම් ගන්න ඕනේ. මෙන්න ඉන්නවා ඇතුළේ කෙනා. ඇතුළේ ඉන්නවා එයාගේ. එයා නිසා එයාගේ මේක රැක ගන්න තව කෙනෙකුට එන්න ඉඩ ප්‍රස්තාව දෙන්නේ නැහැ. තව කෙනෙක් තැනට එනවා නම් එයාගේ ගුණ මකලම දානවා. යම් කෙනෙක් ඉස්සරහට කැපි පෙනි එනවා නම් එයාට ඉඩ ප්‍රස්තාව දෙන්නේ නැහැ. ගුණවන්ත කෙනාගේ ස්වභාවය බලන්න. අපිට හම්බෙලා තියෙන ඇත්තටම ගුණවන්තයි ඉන්නවා. ඒ ගුණවන්ත කෙනා යම් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා නම් තමාගේ බිරිඳගේ වේවා, ස්වාමියාගේ වේවා, ඊළඟට තමාගේ ඇසුරු කරන යාළුවෙක්ගේ ස්වාමීන් වහන්සේ මෙයා ටිකක් බොනවා. නමුත් ස්වාමීන් වහන්සේ මෙයාට හොඳට ධර්මයේ හම්බුණොත් මෙයා හොඳට අවබෝධ කරගන්නවා. මෙයා හොඳ ගුණ තියෙනවා මෙයාගේ. මෙයාගේ පොඩි අඩපාඩු තියෙනවා තමයි ස්වාමීන් වහන්සේ. හැබැයි මෙයාව හදන්න පුළුවන්. මෙයාගේ ගුණයක් තියෙනවා. මෙයා ගුණවන්තයි. මෙයාගේ තුළ ලොකු ගුණ තියෙනවා. මෙයාගේ චූටි අඩුපාඩු ඔක්කොම වැහිලා යනවා මෙයාගේ ගුණවන්ත බව නිසා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මෙයාගේ අගුණ නෙමෙයි තියන්නේ මෙයාගේ වැඩිපුර තියෙන ගුණ කියලා. කියන්න පුළුවන් කෙනෙක් නම් එයා නිසා අනික් කෙනාට හානියක් වෙන්නේ නැහැ. එයා සත්පුරුසයි. එයා ගුණවන්තයි. Tamange යම් අඩුවක් වෙනවා නම් වැරදිච්ච තැනක් Tamanට තියෙනවා නම් කෙලින්ම කියනවා. ස්වාමීන් වහන්සේ මට මෙතන වැරදුනා. අවංකවම කියනවා මට මෙතන වැරදුනා ස්වාමීන් වහන්සේ. මේ වැරදිච්ච එක නිසා මම දැන් මේ ප්‍රශ්න විඳවනවා. අනික කෙනා කියන්නේ අසත්පුරුෂ කෙනා කියන්නේ හංගනවා. ස්වාමීන් වහන්සේ මට මේක අගුණයක් තියෙනවා මාතල. මට මේක හදා ගන්න ඕන ඇත්තටම. නමුත් මේ අගුණේ මාතලෙන් වෙනවා. මට ඒක මේ සමාජයට පාලනය කරගන්න බෑ. ස්වාමීන් වහන්සේ මම මේක හදන්න මහන්සි ගන්නවා. එයා අවංකවම කියනවා. එයා අහංකයි. ඒ අවංක චරිතයට අවංකවම සත්පුරුෂ ගුණේ දිනු කරන කෙනාට ධර්මයට යන්න ඉක්මනින් පුළුවන්. එයා නිසා ලෝකෙට හානියක් වෙන්නේ. එයා අවංකවම තමන්ගේ ගුණය හදාගන්න මහන්සි ගන්නෙ. එයා අවංකවම තමාට පිහිටක් හදාගන්න මහන්සි ගන්නෙ. එයා ලෝකේ අනික් අයට හානියක් කරන්න කටයුතු කරන්නේ නැහැ. එයා අනික් අයට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අනික් අයගේ අගුණයක් තව කෙනෙක් දැනගනීවි කියලා එයා දන්නවනම් ඒක වහනවා. ඒ තමයි ස්වභාවය. එයා අනික් කෙනා රකින්නවා. අනික් ඒ කියන්නේ මිත්‍රයාගේ ස්වභාවය, මිතුරාගේ සැබෑම මිතුරාගේ ස්වභාවය, මිතුරාගේ රහස් රකින්න පුළුවන් වෙනවනේ. ඕනෑම දුෂ්කර අවස්ථාවේදී තිල්ලන දේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දුෂ්කර අවස්ථාවේදී උපකාරය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තමාට කරන්න අමාරුම දුෂ්කරම අවස්ථාවක්. නමුත් මිතුරා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි. එනමයි සැබෑම මිතුරාගේ ස්වභාවය. එහෙනම් සැබෑම මිතුරෙක් වෙන්න, සැබෑම සත්පුරුෂයෙක් වෙන්න තමාගේ පම්පෝරි ගහන එක, තමාගේ ගුණේ ඉස්මතු කර ලෝකයට පෙන්වන්න හදන එක අයින් කර ගන්න ඕනේ. ගුණේ හංග ගන්න. ඒක Tamanට පෞද්ගලිකව අදාළ එකක්. තමා ළඟ ගුණේ තිබුණත් ලෝකෙට කියලා ලෝකෙට ඇති බලක් වෙන්නේ නැහැ. ඒක Tamanට තියෙන්නේ. ලෝකෙට පිහිටක් තියෙන්නේ. තමා දිනු කරගන්න ගුණේ නෙමෙයි, ඒ ලෝකේ අනික් අය ඒ අය දිනු කරගන්න ගුණේ. ඒ නිසා ලෝකෙට තමාගේ ගුණේ කිව්වා කියලා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා අවංක වෙන්න. අවංකවම තමාගේ ගුණේ දිනු කරගන්න මහන්සි ගන්න ඕනේ. ආන් එහෙම කෙනාට, ඇසුරු කරන කෙනාට මහා යහපතක් වෙනවා. අසත්පුරුෂ කෙනෙක් ඇසුරු කරන කෙනාට වෙන හානිය තමයි භාග්‍යතුන් වහන්සේගේ දදිවාන ජාතකයේ පෙන්වේ. අර ප්‍රණීත මිහිරි අඹපලයක් තික්ත වෙලා ගියා. කොහොඹ ගහ වටේ ගියා, කොහොඹ වලට හිටෙව්වා. ඊට පස්සේ අගුණවල එතුණා අඹ ගහ වටේ. අර යම්පල්ලා පැන්න එතනින්. රාජධානිය පැනලා ගියා. රජුරන්ට ගිහලා ප්‍රාන්ත රජුරන්ට ගිහින් කිව්වා රජතුමනි ප්‍රශ්නේ හරි කිව්වා. දැන් හරි කිව්වා ප්‍රශ්නේ. රජ්ජුරුව බැලුවා අඹ එනවා තිත්තයි. පුරෝහිත බබුණගෙන් ඇහුවා පුරෝහිතය අඹ තිත්තයි මොකද උනේ කියලා ඇහුවා. උයම්පල්ලත් කලින් හිටපු උයම්පල්ලත් එක්ක ඊට පස්සේ රජ්ජුරුව පුරෝහිත බබුණත් එක්ක පිටත් වෙලා ගියා උයනට. රජතුමනි අඹ තිත්ත වෙන්නේ නැතුව තියද කියලා අඹ ගහ වටේට කොඹ ගහ සිටවලා කිව්වා. මේ ගහ වටේට ගිහිල්ලා අගුණ වෙලා මේක තිත්ත වෙන්නේ නැතුව තියද කියලා ඇහුවා. රජතුමනි පුරෝහිත බමුණලා හිටියේ බෝසතාණන් වහන්සේ. රජතුමනි මේ බලන්න කියනවා. අසත්පුරුෂ කෙනෙක් ඇසුරු කරන කෙනාටත් මේක තමයි වෙන්නේ කියලා. සත්පුරුෂ කෙනෙක් ඇසුරු කළොත් ඒ සත්පුරුෂ කෙනා නිසා ලෝකයට යහපතක් වෙනවා. අසත්පුරුෂ කෙනා ඇසුරු කිරීම නිසා ලෝකයට හානියක් වෙනවා. එහෙනම් තමන් ඇසුරු කරන කෙනා නිසා තමන්ට හානි වෙනවා. හොඳට තීරුම් ගන්න. ඇසුරට සුදුසු කෙනෙක් තීරුම් ගන්න. තීරුම් ගන්න නම් තමන් සත්පුරුෂයෙක් වෙන්න. තමා තුළ සත්පුරුෂ ගුණය හදා ගන්න. පළවෙනි එක මතක තියාගන්න. පම්පෝරිය නවත්තන්න. පම්පෝරි ගාගෙන තමා ගැන ගුණ වර්ණනා කර කර යන කෙනෙක් ඉන්නවනම් ඔබට ඇසුර වෙන හම්බෙනවා නම් තීරුම් ගන්න වා මෙයා අනුතරදායකයි. මෙයාගෙන් හානියක්. අවංකවම චරිතයේ තමන්ට තමන් අවංක චරිත ස්වභාවය පෙන්නනවා නම් තමගේ අඩුව මේ ඇත්ත මේක පෙන්නනවා නම් තේරුම් ගන්න මෙයා සත්පුරුෂයි. එයාගේ හානියක් වෙන්නේ නැහැ. එයා අවංකයි. ඒ නිසා මේ කරුණ තේරුම් ගන්න අපි ඔබට ආශිර්වාද කරනවා තුනුරෝණි අනන්ත ආශිර්වාදී. මේ දහම් කරුණ ටික තේරුම් අරගෙන සත්පුරුෂ ගුණය ඔබ තුළ දියුණු කරගෙන එකම ගුණයක් හදා ගන්න කිව්වේ ඔබේ සියලු ප්‍රශ්න අවසන් වෙලා යනවා. මේ ගුණේ හදා ගන්න. ඔබට මෙලොව පරලොව යහපත හදා ගන්න පුළුවන්. බිහිසුණු ගොරකටුක සසරින් නිදහස් වෙන අවස්ථාව ලැබෙවි. ඔබටද ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණය ලබන්න වාසනාව වාසනාව උදා වේවා. අපි අද දවසේ රැස්කල සියලු පින් සක්දෙවිඳුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් අද දවසේ අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි මාමුණා භාවනා සුපුට සම්බන්ධ අමිල පතිරණ මහත්මයා දිල්කා නානායක්කාර මහත්මිය විසින් දායකත්වයේ දරුවේ මේට වසරකට පෙර මිය පරලොව ගිය ධර්මදාස නානායක්කාර පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් මිය පරලොව ගිය අනෝම සොයුරියට විමලාවති ආචීට සහ සීයාට කුසමාවති නන්දාට අචලා අක්කාට ඥානසිරි අයියාට අමිල පතිරණ මහතාගේ අත්තම්මා සහ සීයා ඇතුළු මේ පරලෝකී සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට රැස්කල සියලු පින් එහෙනම් සඳහන් කළ මේ පරලෝකී සියලු ඥාතීන්ටත් දායකත්වයේ දරූ සියලු පින්තුන් නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු. එවැගේම රැස්කල සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මාමිනාවාසී රටවාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരിക පින්වත් දරුවන්ට අනගාരികා මෑණියන් වහන්සේලාට ඒ වගේම දායකත්වයේ දරුවෝ අමිල පතිරණ මහත්මයා දිල්කා නානායක්කාර මහත්මිය පෞලි සියලු දෙනාට තමිල මාතාගේ සුජීවත්ව සිටින දෙමාපියන් වන KP පීසේන පියාණන්ට ඉන්ද්‍රා පතිරණ මෑණියන්ට දිල්කා මහත්මියගේ ශ්‍රියානි නානායක්කාර මෑණියන්ට ඒ සිරිසේන මාමාට කියාරා දුවට කිනාරාදුවට මේ පින් අනුමෝදන් වෙත්වා. මාර්තු මාස 22 වෙනි දින උපන්දිනයේ සමරූ සම්බන්ධ පුතුට සාක්‍ය පුතු ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු සියලු පින්වතුන්ට ඒ වගේම सह संबंध उदव उपकार शील पिंगत मेलबर्न पर्थ नुवर सिट मे सदा देशना पटिकत क्रीम सदा भू सिंह कैपविच पिंगवत् गिहान महात्मा पौली शील दिनाट इवगेम श्रद्धा कार्यमंडली शील पिंगत श्रद्धा मासिक धर्मदान सामाजिक शील पिंगत बाप स्वयं शील दिनाट मत मे पिंक से अनुमोदंग शील दिनाट तुनरूनी अनंत आशीर्वाद निदक निरोगी सुपद्भावे सलसित्वा मिलव जीविते वासनावंतवित्वा परलोकगति गामीवित्वा ससर दुःखेन अत मिदनट मे पिंक उपकारवित्वा साधु 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 शील दिनाट तिरुवन शरणයි नमो बुद्धाय मेवनी वटिना धर्मदेशना श्रवणय किरीमට श्रद्धा डेली YouTube चैनल सब्सक्राइब करන්න।